අපයගිරිය රුවන්වැලි මහාසෑයට උතුරින් පිහිටා ඇති නටබුණක් වූ අභයගිරි දාගැබ වට්ටගාමිනී අභයහෙවත් වළගම්බා රජු විසින් නිර්මාණය කර ලද්දකි. වළගම්බා රජු දවස ද්‍රවිඩයන් සත්දෙනකු දිවයින ආක්‍රමණය කිරීමේදී රජු විසින් රජය අතහැර ගිරි නම් නිගණ්ඨයාගේ තීර්ථකාරාමය අසලින් පලා ගියේ. එම අවස්ථාවේදී ගිරි නම් නිගණ්ඨයා මහා කළු සිංහයා පලා යයි යනුවෙන් හඬ නැගීය. මෙම නිගණ්ඨයා විසූ තීර්ථකාරාමය පණ්ඩුකාභය රජු හතරවන සියවස විසින් ඉදිකරන ලද්දකි. එහෙත් ද්‍රවිඩ ආක්‍රමණිකයන් පරදවා රජ පදවියට පත් වූ වළගම්බා රජු නිගණ්ඨකාරාමය විනාශ කර බෞද්ධ විහාරයක් ඉදිකර වූයේය. රජතුමා අභිනව ආරාමයේ තමන්ගේ නමින් කොටසකුත් ගිරි නිගණ්ඨයාගේ නමින් කොටසකුත් එක්කොට අභයගිරි නම් නමය දූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඉන්පසු ගජබාහු අභයගිරිය දාගැබ විශාල කොට වාහල් කඩවල් හතරක් සෑදී වූ බව සඳහන් වෙනවා. මින් පසු විවිධ රජවරුන්ගේ ප්‍රතිසංස්කරණයන්ට ලක්වමින් පැවතින මෙම දාගැබ පරාක්‍රමබාහු රජු විසින් රියන් 160ක් දක්වා උස්කොට නිර්මාණය කරන ලදී. ඉන් පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අවසන් වලට ප්‍රතිසංස්කරණය ලැබූ මෙම අභයගිරිය දාගැබ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.